නමෝතස්ස භගවෙතු අර හතු සබබධනමිසු අප අපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චචුවිසාරයි ගේෙවිසාර දස්සෙ. සteම sedanamiසර seදමරජස දමසාස Taග sesaban nu සම සbu buddhaස නotaස බගවෙතුුවරහතු සදamiu අපටි හතඥාන චරස්ස දස බලධරස්ස චචුවී සාරජ ජෙ විසාර දස්ස සබ සත් තුතුතමස්ස ධමමිසරස්ස ධම්මරාජස්ස දනමස් සාවිිස තතාාගතස සහබඥුණු. सम्बु दस नमो तस भगवतु शब धमी अपा पाटी हत ज्ञान चारस दस बल धरस चतुविशार्ञ विशार दस स्बातु तुतमस धमी ධම්මරාජස්ස ධනමසාමිස තතාගතස්ස සභබඥුණු, සම්මා සම්හබුද්බු දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිී. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙසූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයන් කකිරහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ මෙලව ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතයේ වඩා නිවැරදි කරගන්්ඩත්. ඒතුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. පෙන්ඩතුනි මේ දිනවල මේ ධර්ම දේශනා මාලාව තුළ අවි සාකච්ඡා කරමින් හිටියේ කරණීය මත්ත සූත්‍ර දේශනාව උතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි ධර්මදේශනා හතර මීට කලින් සිද්ධ කරඩ එෙදනාා. අද පස්සනි ධර්ම දේශනාව සඳහා තමයිමි පින්නතුන් දායකත්වය දරන්නේ. හතරවෙනි ධර්ම දේශනාව නිමා කරපු තැනෙයිඉදර අපි අද ධර්ම දේශනාව ආරම්භ කරමු. පිනතින පහුගගේ ධර්ම දේශනාව අපි නිමාකරන්ට යෙදනේ මේ අත්ත කුසල කියන කාරණාව විස්තර කරමි තමන් විසින් කළයුතු කුසල් අතර සීලය ඉතාම උසස් තැනක තියෙනවා සිල් ආරක්‍ෂා කර ගැනීම අපි කලින් ධර්ම දේශනාවී සාකච්ඡා කලා මෙ සීලය කොහොමද පිරිසිදු කරගත යුත්තේ භාගතුන් වහන්සේ දේශනා කරපු විදිහ ඇඹුල් මිශ්‍ර ලවනගතිය වැඩි ජලයකින් වස්ත්‍ර සෝධහම ඒවස්ත්‍ර වඩාත් පිරිසිදුවෙනවා කියල සඳහන් කළා. පෙරාගත්තා අලු පාවිච්චි කිරීම තුළින්. අපිරිසිදු වූ කැඩපත නැවත මනාව පිරිසිදු කරන්න පුළුහන් බව ධර්මය සඳහන් කරනවා. රත්්‍රං උදුනෙහිදාලා රත් කරල නැවත පිරිසිදු කරගැන්්ඩ පුළුහංකමතියෙනවා. ආම්ලික වූ ලවනාධික ජලයකින් හෝදලා වස්ත්‍ර පිරිසිදු කරනවා වගේ. අලු යදාජන කැඩපත පිරිසිදු කරනවා වගේ. උදුනෙහිලා රත් කරලා රත්තරං පිරිසිදු කරනාව වගේ නතර නතර ආවර්ජනය කරලා තමන්ගේ සීලයේ පිරිසිදු කරගන්න කියෙලා භාගිතුන් වහස දේශනා කරනවා. දවසකට දෙතුන් වතාවක් හතර පස් වතාවක් නමුත්. නතර නතර තමන්ගේ සිල් මෙනෙහි කරන්න කියලා මෙතන සිහිපත් කරනවා. යම් කටයුත්තක යම් කතාබහක යෙදිලා ඉන්න වෙලාවක සීලේයට කොතන හරි පළුද්දක් වුණාද කියන කාරණාව නිතර ආවර්ජයනය කරන එක ඉතාම වටිනෝ. මේ කාරණාව පැහැදිලි කරලා අපි හතරවෙනි ධර්ම දේශනාව නිමා කළා. පිනතුනි භාගිතුන් වහසේ දේශනා කරනවා ඥානය යොදාගෙන සීලයේ පිරිසිදු කරන්න කියලා. සිල් පිරිසිදු කරන්නඩ මනාව ඥයක් තියෙන්ද ප්‍රඥ්ඥාවක් තියෙන්දෝනේ ඇයි මගේ සීලය කොතන හරි යම් පළුද්ධකට භාජනය වුණාද ආවර්ජනය කරලා ඒකාරණාව සිහිපත් කරන්න හොඳ මතක ශක්තියක් හොඳ සිහියක් තියෙන්දෝනේ. පලුදු වෙලා නම් නැවත සකසගන්න එක ඉතා වටිනවා. ුදුරාණන් වහන්සේ අපිට දේශනා කරවා ඒ කොයි වගේද සීලය ආරක්‍ෂා කරගන්්ඩ දරණ උත්සාහේ කිරල් මවක් එමටත කිරල දේනුව තමන්ගේ බිජුවට රැකගණ්ඩ කොයි තරං කැප කිරීමක් කරනවාද සෙමරමුවෙක් තමන්ගේ වලිගය ආරක්ෂා කරගන්ඩ මොන තරං උත්සාහ කරනවාද එක පුතෙක්කින්නම්ම කෙනෙක් එ පුතා ආරක්‍ෂා කරගණ්ඩ කොච්චර කටයුතු කරනවාද එක ඇහැක්තියෙන කෙනෙක් ඒ ඇහැ පරිස්සං කරන්ඩ කොයි තරම් උනන්දුවෙනද ඊටත් වඩා සීලයේ ආරක්ෂා කරගණ්ඩ උනන්දුුවෙන එක වටිම මොකද මේ සීලයේ අපිට බොහෝම උපකාර කරනවා මෙ සසර ජීවිතයට එ මොකක් සඳහාද උපදින තැන තීරණය කරන්න සීලේ වටින්නේ ප්‍රධහන වශයෙන් අපි මැරිල ආපහු උපදින තැන තීරණය කරන්න මෙසීලයේ අපිට බොහෝම උපකාර කරන්න සීලයෙන් තමයි උපදින තැන තීරණය කරන්නේ ධනයෙන් කරන්නේ ඉපදුනාට පස්ස ඒ පුද්ගලයට ලැබිය යුත්තේ මොනවාද කියන එක තීරණය කරමු. එනම් මේ ජීවිතය තුළ දානයයි සීලයයි ඉතාම උසස්ථැනක තියලා මනාව ආරක්ෂා කරගන්න එක අනාගත සුබසිද්ධිය සඳහා බොහෝම හේතුවෙනවා. ඒකයි මෙසීලේ ගැන මේ තරම්ම කරුණු දක්වලා තියෙන්. ඊලගට පිළතුෙන සඳහන් කළා භාගිතුන් වහන්සේ දේශනා කරන මේ සිිල් සම්බන්ධ කරුණ සුළු පටු නෑ කියලා. එම සඳහන් කරන්න හේතුවම අපි මරණයෙන් පස්සේ ආය උපදින බව අපි හැමෝම හොඳටම දන්නවා. නමුත් පිනතින උපදින්ඩතැන් හුඟත් තියෙනවනි. සතරාපාය උපදින්නත් පුළුවන්. මනුස්සලෝකෙ උපදිින්න්නත් පුළුවන්. දිවියලෝකවල බ්‍රහ්මලෝකොල උපදින්නත් පුළුවන් පදිිට තැන් ගොඩක් තියෙනවා. සතරාපා උපදිනවට අපේ කිසිම කැමැත්තක් නෑ. ඉහර දිව්‍යතලේක බඹ තලයක උපදින වන අපි හරි කැමතියි නමුත් එවන් මට්ටමකට යන්ඩ අපි ළඟ තියෙන සීලයේ කොයි තලන් ප්‍රමාණවද්ද කියන කාරණාව අපිම තීරණය කරන්නුවන. මනුස්ස තලේක උපදින්ටත් මේ උතුම් සීලයේ අත්‍යවශ්‍යමයි. ඒේ නිසායි මේ කාරණාව ඒ තරං ශ්‍රේෂ්ට වෙන්නේ. පිඳතුනී මේ කාරණාව භාගිතුන් වහසේ ඒ තරන් අගේ කලන්නේ සසර සත්වයා දුගතියට අක මැති නිසා. සුගති ගාමීව ඉපදිලා ප්‍රාර්ථනා කරන උතුම් බෝධීයක් තේනවනං බෝධිය මුදුම්පත් කරලා මේ සංසාරෙන් එතරවෙඩෙ. සීලයේ නැමති සාධකයේ නැතු කවදාවත් පුළහන් වෙන්නේ නෑ. හැබැයි සිල් ආරක්ෂා කරනව කියල කියහම අපිට හිත නැහැටියට ආරක්ෂා කළුත්. ඒත් බලාපොරොත්වෙන තැනට ඇන්න බේ. එනම් කවුරු කැමති විදිහිට සිල් රකින්ඩ වෙනවාද. බුදුරජාණන් වහන්සේ කැමති විදිහටයි ඒ සීලයේ ආරක්‍ෂා කරණඩුවනි නැතැන් අපිට විධ විදිහට යොදා ගන්න පුළුවහන් මේක. එහෙම යොදාගත්ත කියලා ඒ රැකවරණය ලැබෙන්නේ. භාග්‍යතුන් වහසේ කැමතිවිදිහ වෙන්්ඩෝනේ අපිරකිනෙ සීලේදිහා බලහම ආර්යන් වහන්සේලට සතුටක් ඇති වෙෙන්්ඩෝනේ. මේ පුද්ගලය ශ්‍රේෂ්ටයි කියලා. පෙන්ඩතුනී සිල් පිරිසිදු නම් එතනින් එහාට ඉදිරියට තියනෙ ජීවිතයයක් බොහොම පිරිසි. සිල් අපිරි සිදුනම් ඉදිරියට යෑමක් නෑ. අපි යම් කාර්යක් කරනවා විතරයි. ඉදිරියක් නෑ. ආන් ඒහින්ද සඳහන් කලාා මේ සීලය හරිට නිකං පොලොවවාගේ කියලා. අපි හැමෝම මේ පිහිටලා ඉන්නේ මේ පොළෝ තලයුඩේ. එනං සීලයක් පොළොව වගේ කියල සඳහන්කරම්. සංසාරයේ සුගතිගාමී පැවැත්මත රැදිල තියෙන්නේ මෙ සීලයේ මත. සුගතියෙන් සුගතියට යන්න කැමති කෙනෙක් සීලයේ නැමති පිහිටීම අත්‍යවශ්‍යය වසයෙන්ම තමංගාව තියාගන්්ඩෝනේ. එහම නැතිගෙනෙකුට පිහිටීමක් නෑ. පහලට තමයි වැටින් මේ පොළොවති බුණේ නැත්තං අපිත් වැටෙන වයටට. සීලයේ තිබුණේ නැත්තන් අපි පහලට වැටෙනවා කියල කන සතරාපායාදී දුගතියට වැටෙනවා කියන එකයි. අන්ගේ නිසා සීලය තමයි ජීවිතයක අත්තිවාරම කියල සඳහන් කලා. ඒ අත්තිවාරම මත පිහිටලා මේ සසරින් එතරයම් අපිට සැලසුම් කරන්න පුළුවන්. එන්නතුනි සඳහන් කලා යම් කිසි කාරයයක්. සම්පූර්ණ කරගන්නකොට අපේ භාගිතුන් වහසේ දේශනා කරන්නේ උදේ හවස සලකලා බලලා සීලේ අනු මාත්‍ර හෝ වරද බොම පුංචි වරදක් තියෙනවනන් ඒකත් නිවැරදි කරන්න කියලා එහෙම නැත්තං අපි හිත හරිම වංචනිිකයි මෙහිත හරිම වංචනිිකයි අෂ්ඨාංග සීලයේ සමාදං වුණ කෙනෙක් පසිල්ලින් අමතරව තවසිල් පද තුනක් සමාධන් වෙනවා. හදිසියේම සිල්පදය පළුදුවෙන්න පුළුවො. නමුත් සමහරලාට හිත හදාගන්නවා නමුත් මට පන්සිල් තියෙනවානි කියලා. එකයිනෙ පලුදුන තව හතක් තියෙනවා කියලා. නත් භාගිතුන් වහස දේශනා කරන එහෙම හිතන් නිපා කියලා. අපි හැමදාම උපෝසතේ රකි න්නේනෙ. සමහරලාට මාසකටම එක දවසයි අපි කාරණාවටියදී. අතීත සැදහැවතුන් යටත් පිරිසිෙන් මාසකට දවස් හයක් පූර්ණ උපෝසතයක පිහිටනවා. එකනෙ විසි හතරපැය පූර්ණ උපෝසතයක් කියලා කියන්නේ විසි හතරපැය. එතට මාසකට දවස් හයක්වත් ඒ සීලයේ ආරක්ෂා කරනවා. සමහරය අටක් යොදාගෙන තියෙනවා නමුත් අද වෙනකොට ඒක අගය අඩුුවවෙලා අඩුවලා ඇවිල්ල මාසකට දවස් එකක් බවට පත් වෙලා. ඒකත් හිතල බලන්ඩකු පූර්ණෝපෝසතයක් තියන්නේෙ කයෙන් කී දෙෙනටද උදේට ඇවිල්ල හවසට යන ස්වභාවයක් තමයි දකින්න. එහෙ මවුනුත් අර්ධෝපෝ සතයක්වත් නෑ අර්දු පෝසතයක් සම්පූර්ණ වෙන්නේ හමමහම. අර්ද උපෝසතයක් පිළිබඳව බුදුදහමේ සඳහන් කරලත් නෑ එක්ම තැනක විතරක් ඔය කූට විනිශ්චකාර වස්තුූ පැහැදිලි කරනකොට සඳහන් කරු. මොගද පින්දුතන අපි මෙ උපෝසතසිල් සමාදන් වෙනකොට උදවිට ගෙදෙරින් පිටත් වෙලා එනකොට කියනවනං මංහවසේනවා කියලා අපි සිල් සමාදන් වෙන්නෙම හවසට ගෙදරයෑමේ බලාපොරොත්තුව ඇතුව. එතකොට සමහර සිල්පද සම්පූර්ණ වෙන්නේ නෑ. දැ හිතර බලන්නක විකා විකාලභෝජනාව එරමණී සික්කාපදන් කියල සමාදන් වෙනකොට. මේ සිල්පදේ මධ්‍යාහනයෙන් පස්සෙනය ආරක්ෂාවෙන්. උදේ සමාදන් වෙලා මධ්‍යහනය වෙනකම් කී පාරක් ආහාර ගත්තත් මේ ශෙල්පදේ හානි වෙන්නෙ නැෑ. මධ්‍යාහනයෙන් පස්සේ හවස හතර පහවෙනකුට අපිියාපහු යනවනම්. එති මෙසල්පදේ ආරක්ෂා කරන්න අවශ්‍යද. වදාය ගිහිල හවසට තාහාර ගන්නවනම් මේ සමාධංවෙච්චගේ තේරුමක් නෑනේ. ඒකයි පූර්ණ උපෝසතයක් ගැෙන සඳහන් කරන්නේ. පහුවදා අරුණනැගෙනකම්ම. ඒ සිල්පදේ ආරක්ෂා කරන්න කල්තියනවා ආන් ඒනිසයි මෙතන සඳහන් කළේ අපේ හිත නොෙක් නොයෙක් තැන්වල වංචා කරලා අපිව රවට්ටලා මෙ සීලයෙන් අහකට ගන්නෝ භික්‍ෂූන් වහන්සේලගේ සම්බන්ධයෙන් සඳහන් කරනකොට උපසපන් භික්‍ෂූන් වහන්සේලාට පාරාජිකා ශික්‍ෂාපදවලට අමතර කුඩා කුඩා ආපත්ති විශාල ප්‍රමාණයක් භාගිතුන් වහසේ දේශනා කරනු. නමුත් යම් භික්‍ෂූන් වහන්සේ නමක්. පාරාජිකා පත්තියකට පත් නූනා නම් ඒ තවත් භික්‍ෂුත්වයට හානි වෙලා නෑ. භික්ෂු කියන නමින් සලකණ්ඩ වටිනෝ. නමුත් පාරාජිකා ශික්ෂාපදටික ආරක්ෂා කරගෙන. මගේ භික්ෂුත්වය කෙසුනේ නෑනි කියල හිතාගෙන අනික් මේ කුඩාශික්ෂාපද බිඳන එක ගැන සැලකිල්ලක් නොදක්වා හිටියොත්. ඒ සීලය පිඳතුන පිරිසිදු නෑනේ අප පිරිසිදුයි. සාමනයර භික්ෂූන් වහන්සේ නමක් වශයෙන්. පන්සිල්වලින් එකසිල්පදයක් උල්ලංගනය වනොත් උන්වහසට පැවිද්ද නැතුවයනවා. අනික් සිිල්පදවලින් එකක් උල්ලංගනිිය වුණුත් පන්සිල්වුවට අමතරු තව්පහක්තියනවා. සාමනේර දස සීලේනේ. එක දඩුවන් ලැබිය යුතු වරදක්. ආචාරිවරයාට වහාම ගිහිල්ල කියන්ඩෝනේ. ස්වාමීණී මංගතින් මෙන්න මේවාගේ ශික්ෂාපදයක් උල්ලංගනී වුනා කියලා. පන්සිල්ලෝට අමතරව. එදෝට ආචාරිවරය ඒකට සුදුසු. පියවරක් අනුගමනය කරනවා නැවත සීලයේ පිරිසිදු කරව්ඩ. දඩුවම් ක්‍රමයක් නියම කරල එයින් පස්සෙ නැවත ආයිති සංවරයේ පිහිටවන්ඩ ආයිත් සිල්දෙනවා. නමුත් අපේ හිත වංචනික නිසා නෑ තාම මගේ තිසරණයේ තියනව පැවිද්ධ තියෙනවා මේ සාමාන්‍ය සිල්පදයක් උල්ලංගලිය වුණා එම හිතල කටයුතු කරනවාන. තාමත් දුසිල්වත් කිය හඳුන්වන්නේ. ආං එනිසයි මෙතන දේශනා කරන්නේ මනාව ප්‍රඥාවෙන් යුක්තව නෙතර නිතර ආවර්්‍යනය කර කර තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කෙල සඳහන් කරනවා. උදේ හවස සලකලා බලන්න කියනු ඇයි සීලේ ගැන. කොතන හරි අඩුවක් කුණාද කොතන හරි පලුද්දක් වුණාද. අපි සාමාන්‍යෙන් එදිනෙදා පරිහරණය කරන දේවල් වොල අඩුපාඩුවක් පළුද්දක් දැක්කොත් අපි වහාම හදනවා. පින්නතුනී ඔක්කොටම වඩා සීලයේ පළුද්ධ හදාගත්තු අති දීර්ඝ කාලයක් අපට සුවය පිණිසම පවතිනවා. ඉළග්‍ර දේශනා කළා විශේෂයෙන් පැහැදිලි කරනවා ඒ සීලයේ මනාව පිරිසිදු කරන්න යමෙක් උත්සාහ කරනවද අඒක අත්ත කුසලයි කියලා. තමන් විසින් කරගත යුතු කුසලය. කරණීය මත්ත කුසලේන. මෙ මත්ත කියන වචනයෙන් තමයි අත්තකුසල කියන වචනය වෙල්තින්. කරණීය කළ යුතුයි අත්තකුසල. නිරන්තරයෙන් කුසල් සම්පූර්ණ කරගත යුතුයි පිනතුන ආංඒ තමාග දියුණුව සලසන කුසලය මේ අත්ත කුසල කියන්නේ දියුණුව සලසන කුසලය. සිල් ආරක්‍ෂා කරනවා කිව්වහම පිනතුන සඳහන් කලාා දවසක් තුළ කීපවරක් ඒසිල් ආවර්්‍යනය කරලා මැනවින් නිතර නිතර පිරිසිදු කරගන්නට මෙ සීලේ ගැන සඳහන් කරන කොට මනා පිරිසිදු සීලයක් අවිප්පටිසාරීය සීලයක් කියල කියනවා. අවිප්පටිසාරීයයි. ඇයි මේ අවිප්පටිසාරීයයි කියල කියන්නේ. පිඳතුන්නේ. අවිප්පටිසාරයෙහි පිහිටලා කෙලෙස් විෂ්කම්බනය කරන්න පුළහන් කියල සඳහන් කරනවා. කාලයක් තිස්සේ නෙතර නතර ආවර්ජනය කර කර පිරිසිදු කරගත්ත සීලය. ආප හෙල්ල බලනකොට කොතනවත් කැඩිල නෑ. කොතනවත් පලුදුවෙලා නෑ කොතනින්වත් අපිරි සිදු බවක් පෙන මත කඇති කාලෙකෙදලා තමන්ග සීලේ හරි පිරිසිදුයි නිර්මලයි අං එවන් සීලයකට කියනවා අවිප්පටිසාරීය සීලයක් කියන. යමෙට් ළඟ අවිප්පටිසාරීය සීලයක් තියෙනවනං ඒ සීලයෙන් පුළහන් කෙලෙස් විශ්කම්බනය කරන්න ප්‍රහාණය කරන්න පිනතිට හිතන්නකු අපිට සිල්පදයක් කඩන්ඩ හේතුවෙනවනං ඒ සිල්පදේ කඩන්ඩ හේතුවෙන්නේ මොකක් නිසාද කලේසයක් නිසානි කලේසයක් නිසා තමයි සිල් පලුදු වෙන්නේ එනම් මෙතන සඳහන් කරනවා ඒ කෙලෙස් විෂ්කම්බනය කරනවා ෑත් කරනවා නැති කරනවා මනාව සීලය ආරක්‍ෂා කිරීම. පලුදු කරන්න හිතෙනවා. විකාලභෝජනයේ කඩාගණ්ඩ හිතෙනවා. කෑම කෑවට මොකවත් වෙන්න නෑන කියෙන හිතෙනවා. වචන පාවිච්චි කරනකොට මහා තන්හාාවක් තියෙනවා කේලමක් කියන්ට. වැඩකට නැති කතාවක් කියවන්ඩ. නමුත් දැනගණ්ඩුවලනේ මේ තියනෙක් ලේසිය. මම මේ වචන ටික කියනවා කියල කියන්නේෙ කෙලෙස් ජයගත්තා මිසක් මම ජයගත්ත නෙමේ. අකුසලය මාව පහු කරලා ගිහිල්ලයිතිෙන්. අපි හැමවෙලා මුත්සහ කරන්නඩෝන. අකුස අපි විසින් පහු කරල ඇතුුවල. නමුත් සාමාන්‍ය ලෝක වෙන්න ම අකුසලය අපිව පහුකරනෙක්. යමෙකුට පුළහන්නම් අකුසලය පහු කරණඩ. ඒ අඒයි මේ ලෝකෙ බොහොම ශ්‍රේෂ්ටයි. එන අවි්පටිසාරීයේ සීලේකින් පුළුහන් කෙලෙස් විෂ්කම්බනය කරන්න. කෙලෙස් නැතිකිරීමේ ආකාර හතරක් අපේ බුදුරජාණන් වහස දේශනා කළා. ඒ ආකාර හතර තමයි තදංග විෂ්කම්බන සමුච්චේද පටි පස්ස්දිි. තදංග කියන වචනයනම් නිතර නිතර අහලාපයට මතක ඇති. තදංගවසයෙන් යටපත් කරගෙන දන්දුන්න. අපි හෙම කියනවා. මකදද මේ කෙලෙස් තදංගවසයෙන් යටපත් කරනව කෙකයන්. ද මේ වෙලාවත් බොහෝවිට තදංගවශයෙන් කෙලෙස් යටපත් කරනමු හොතයි. අපි බනාහනවා. බනාහනකොට අනිෙක් බාහිර කලේසියන් ඔොක්කොම අත්හැරල අපි බනාහනික කරනවා. හැබැයි බනා හාහා ඉන්න ගමන්. නැවත කෙලෙස් හැඟීමක් එන්න ඇත්්ද ආයත් වෙනවා කළන්ඩ ඉදිරියට තියෙන වැඩක් මතක් වෙනවා. ඒම නතන් කරපු වැඩක් මතක් වෙනවා එතවට බනාහන් නෑ අර මතක් වුණ කාරණාවේ හිත ඇලිල ගැලිලා තියෙනවා. නැවත සිහියට එනකොට දේශනාව සෑහෙන්ඩ ඉදිරියට ගිහිල්ලා. ආං එහෙම බනාහව්වට පිට ලොකු ප්‍රෝජණයක් ගණඩ බැපින්නතුනිි. මේ අසූහාරදාහක් ධර්මස්කන්දයේ ඇතුළේ අපේ නිවනට හේතුවෙන වචනය තියෙනවා. අපේ නිවනට හේතුවෙන කාරණාව කොතනද තියෙන්න කියනෙ අපි දන්න නෑ. නමුත් මේ ධර්මස්කන්දය ඇතුළේ මේ ඉන්න හැම්ම සත්වයෙකුගේෙම නිවනට හේතුවෙන කරුණ තියෙන. ආං ඒනි සහිදේශනා කළේ බනක් අහනකොට මුලඉඳලා අගටම හරියට මහන්ඩ කියලා. ආන් එහෙ මහගෙන යනකොට මගේ ජීවිතයයට හොඳට දැනෙන මගේ ජීවිත ගමන වෙනස් කරන ධර්මකාරණාවක් කො අතර තියෙනවා. අර කලේසියත් එක්ක අතරමං වෙලා ඉන්නකොට ඒ ධර්මකාරණාව මගේ ඇරන්න පුළුවන්. එන තදංග වශයෙන් ප්‍රාණය කරනවා යටපත් කරගෙන යම්කාර්යකය දෙනවා හදිසියේම කෙලෙස් ආයත් උත්සන්න වෙලා එනවා. එන තදංග ප්‍රහාණී කියල කියන්නේ ඒකට. ඊලකට සඳහන් කලා විශ්කම්බන ප්‍රහාණයේ ඊට වැඩිය දීර්ගකාල කෙලෙස් යටපත් කරලා ඉඩ පුළුවන්. සාමාන්‍යෙන් සමාධීකට සමවැදිල කටයුතු කරන කාලයක් තුළේ කෙලෙස් වලට මතුවෙන්න ඉඩ දෙන්නේ නැතු සමාධිසුවයෙන් ඉන්නවා. හැබැයි සමාධීෙන් මිදුනහම ආපව් පෙර හිතේතිබිච් කෙලෙස් ආයෙත් මතුවෙනවා. නමුත් සමාධීෙන් පැයක් හිටියුත්. තදංගවසයෙන් කෙලෙස් යටපත් කරලා විනාඩි පහෙෙන් දහයිෙන් පහෙන් දහයෙන් ආයෙත් කෙලෙස් උත්සන්න වෙනවා. නමුත් සමාධී ඉන්නකොට පැයක් නං ඒ පැෑම කෙලෙස් ආය උත්සන්න වනේ. එනිසා අයකටි කියා විශ්කම්බන ප්‍රහණය කියලා. තුන්ගනි කාරණාවට කියා සමුච්චේද ප්‍රහාණයේ කියලා මකද මේ සමුච්චේද ප්‍රහාණය කියල කියන්නේ. පින්නතුන මාර්ගසිත්වලින් නැවත නූපදිනා ආකාරයට කෙලෙස් ප්‍රහීනය කරනු එතකොට මාර්ගසිත් සෝවාන්, සකදාගාමි, අනාගාමි අරි මාර්ගසිත් සහ පලසිත් මෙතන සඳහන් කරන්නේ යම් කෙනෙක් සෝවාන් මාර්ගයේදී. සෝවාන් පලේ දක්වා ගමන් කරනකොට. මෙ සෝවාන් පලය ලබාගැනීම සඳහා ප්‍රහීණය කළ යුතු කුස කෙලෙස් ප්‍රමාණයක් තියෙනවාන්නේ. කොහමද සෝවාන් වෙනවා කියෙන කියන්නේ මෙතෙන. යම් සෝවාන් වහන්සේ නමක් යම් කෙලෙස් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉවත් කරලා ඉන්නවාද. සෝවාන් නොවිච්ච කෙනෙක් සෝවාන් මාර්ගය තුළ අර සෝවාන් වහන්සේ කොයි විදිහෙට කටයුතු කරනවාද ආං ඒ උන්වහන්සේගේ හිත ක්‍රියාත්මක වෙන තැනට සමාන වෙනකං තමන්ගේ හිතා අරගෙන ගිපු දවසට මේ පුද්ල රත්චන සෝවාන් ුුණා කියලා සෝවාන් වහන්සේගේ සිතුවිලි ක්‍රාත්මක වෙන්නේ යම්සේද ඒ මට්ටමට අපි දියුණුනාට පස්සේ තමයි ඇබි සෝවාන් ගුනා කියල කියෙන් එතකොට සෝවාන් වහන්සේ නමක් සක්කායදිට්ටි මිතිකිච්චා සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන නැති කරලයි තියම මනොද මේ සීලබ්බත පරාමාස කෙලකයෙන්. හරියටන සීලබ්බත පරාමාස තමයි ඉස්සරට නැතිවෙෙන්්ඩෝනි මේක මේ පෙළ දක්වලා තියනෙ හැටි තමයි අප මේ සඳහංකයන්නේ. වැරදි සීලවෘත සීලබ්බත පරාමාස කෙලකයෙන්. ඒ වැරදි සීලවෘතයන්ගේ මුලින්ම මිදෙන්්ඕෝනේ. සමහරු කෙලෙස් නැති කරන්ඩ නිවං ලබන්ඩ කියල ඔය අජවුරුත. ගෝවෘත කුක්කුරවෘත සුනකවුරුත මේ අදී විවරත අනුගමනය කළා එලුව වගේ හැසුරුණා ගවයෝ වගේ හැසරුණා සුනකයෝ වගේ හැසුරුණ කෙලෙස් නැති කරන්න කියලා නමුත් ඒ වගේ කවදාවත් නිවනට යන්න්න පුළොහන්ද අං වැරදි සීලවරෘතය සීලබත පරාමාස්ස ගණයටයවා භාගිතුන් වහන්සේ දේශනා නොකළ දේවල් අපි ක්‍රියාත්මක කරන වනං ඒක සීලබ්බත පරාමාස ගනයට ඇන්ඩ තියෙන ඉඩකඩ බෝම වැඩි. එතකට විතිකිච්ා කියට කියන්නේ. බුද්ධාදී අටතැන පිළිබඳව තියන සැකය. මුලින්ම බුද්ධරතනය පිළිබඳව තියෙන සැකය. ධර්මරථනයේ පිළිබඳව තියෙන සැකය. ආයමහාංගරත්නය පිළිබඳව තියෙන සැකේ. මේ තුනුරුවන ගැන යමෙකුට සැකයි නං ඔහුට කවදාවත් නිවනගාවට යන්න බැරුවයනවා. කද තුනුරුවන් සැකයි නම් ඔහු තාම බෞද්ධ කියන තැනටවත් ඇවෙල්ලන ඇනි පින්නතුනි. හැබෑ බෞද්ධයෙක් වෙන්ඩ අපි ළඟ තිසරණය හොඳටම තියෙන්ටන. ඒත් එක තව කරුණු පහක් පැහැදි කරනවා බුද්ධා දිට තැන පිළිබඳව සැකේ. අතීත බවය අනාගත බවේ පිළිබඳව තියෙන සැකයි මෙ විදිහට කරුණු. මේ විදිහට සක්කායි දිිට්ටි විතිකිච්චා සීලබ්බත පරාමාස. නැති කරලා තමයි සෝවාන් කියෙන තැනටාවේ. අපි සෝවාන් නොවී නමුත් මේ තුනම ප්‍රහාණය කරපු දවසට අපිත් සෝවාන් වුනා කියල කියනවා ඒ මට්ටමටආ. තකට තව ඉරි කෙස් ප්‍රමාණයක් තියෙනවන සංජෝජන දහයෙන් තුනයි නැති කරලතිෙන්. එනම් මෙතන සඳහන් කරන්නේ සමුච්චේද ප්‍රහාණය කෙළ කියන්නේ මාර්ගසිත්වලින් නැවත නූපදිනාකාරයට කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒ ඒ මාර්ගවලින් ඒ ඒ කෙලෙස් ප්‍රහාණය කරනවා. අවසාට තියනෙ පටිපස් අද්ධි ප්‍රහාණයේ. මකද පටිපස් අද්ධි ප්‍රහාණය කෙළ කියයන්න. ඒ කියන්න පිනතුනී යම් මාර්ගයක් ලබපු පුද්ගලයක් පල සමාපත්තියට සමවදිනවා. සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් පලහිටෙනවා. සෝවාන් පලයට සමවැදු නහම අර මුලින් සඳහංකරපු සංයෝජනාය කවදාවත් තමන්ට බාධ කරන්නේ. සකදාගාමී පලයට අහම එතිෙක් ප්‍රහිනය කරපු සංයෝජනායකවදාවත් තමන්ට කරදර කරන්නේ ෑ. මේ ආකාරෙන් අරිහත් පලය ශාක්ෂාත් කරගත්ත දවසට මේ කෙලෙස් නැවත නූපදින්නම සියල්ලම ප්‍රහිණය කරලායිතියමු. ක්‍රමක්‍රමයෙන් ප්‍රහිීනය කරගෙන කරගෙන ගල් අන්තිමට සියල්ලම ප්‍රහිණය කරලේ වෙර කරවා.ආං ඒකට කියනවා පටිපස් අද්ධි ප්‍රාණය කියලා. ඒමන සීලේ පිරිසිදු කරගන්නකොට මේ ආදී වශයෙන් සිල් පිරිසිදු කරගත යුතුයි හැටි කරුණු වෙන වෙනම භාගිතන් වහසේ දේශනා කළ. ඉතින් මෙවන් තැනකට ආපු කෙනෙක් මේ ලෝකෙ හරි ශ්‍රේෂ්ට උත්තමයක් ඉන්නතුයි. මේ සියල්ල කරන්ඩ තමන්ගේ හිත වසඟ කරගණ්ඩෝමි. හිත තමන්ට නැතු කරගණ්ඩෝන. සියලු සිත තමන්ට නතුකරගත්ත කෙනෙක් මහා ස්්‍රේෂ්ටයි කියල කීවේ දම්මපද එක තැනක සඳහන් කළා දූරං ගමන් ඒක චරා. දුරතියෙන අරමුණු ගන්නවා. අසරීරං ගුහාසයන් ශරීරයක් නැදි ගුහාාවක වාසය කරනවා ගැනෙ හිතට ශරීරයක් නෑ නමුත් ගුහාාවක වාසය කරනවා. කොහද හිතවා වසය කරන්නේ විවිධ තැන්ගැන කතා කරනවා සමහරු කියනවා හිත කුසේ තියෙනවා කියන සමහරු කියනවා හිත මොලේ තියෙනවා කියලා සමහරු කියනවා ඇඟ හැම තැනම තියෙනවා කියලා නමුත් මේ හිත ඔය එක තැනකවත් නෑ හිත රිදුනහම දරාගණ්ඩ බැරි වේදනාවක් හිතටාවහම අපි කියනවා අහවල් ඉන්ද්‍රිය පුපුරලා ගියා කියලා. එඇම ඉන්ද්‍රියක් මතකද. දුක දරාගන්න බැරුව හදවත පැලුුණ කියල කියන. එතවට හිත මොලේ තියෙනවනං මොලේ පැලුුණ කියන්නඩිපේ. කුසේ තියෙනවනං කුස පැලුුණ කියන්නෙපේ. නවත් අපි කියන්නේ හදවත පැලුණ. එන භාගතුන් වහසේ දේශනා කලේ හිත කොහෙ තියෙන කියලද. හරද වස්තු වේ පිරිසිදු ලේතියෙන පැත්ත ලේධාතුවයේ ගෑවෙමින් නොගෑවෙමින් හදයවත්තුරූපය කියලා ඉන්ද්‍රියක් තියෙනවා. ආංගේ ඉන්ද්‍රිය උඩ තමයි මේ සිත් පහළවෙන්නේ. දුරතියෙන අරමුණු ගන්නවා හිතට තනියම බලන්න පුළුවන්ද. අපි සහරවෙලාවට කියනවානේ හිත හුඟක් දුර යනවා කියලා. අපිගේ හිත දැන් අනුරාධපුරී ගිය. රුවන්වෙලි සසෑ මල්ුවට හිත ගිහිල්ලා. දැන් හිතට පුළුවහන්ද ගිල්ල රුවන්වෙලි සය බලන්ඩ. හිතට බෑ රුවන්වලි සෑය බලන්ට. එන අපිට දැම් මේ කියනකොටම මළුවට ගියා වගේ මැවිල පේන්නේ කොහොමද. අපි රුවන්වෙලි සෑය කලින් දැකලා තියෙනවා ඒ අරමුණ තමයි හිතට පේනවනම් අපිට එච්චර දුකක් නෑ මො කාලයක් ඇනකොට අපි ඇස් දෙක නොපෙනීම යනවා එති හිතට පේනවනම් අපිට මොකට දැස් ආං ඒකින් තේරෙනවා හිතෙන් තනීම බලන්ඩ තනීම බලන්න බෑ මේ ශරීරයේ ප්‍රසාද රූප පහළවෙන තැන් තියනවා ආන්ගේ ප්‍රසාදරූප පහළවෙන ඉන්ද්‍රියත් එක්ක එකතු වෙලා තමයි යමක් බලන්ඩ පුළුවන්කම තියෙන. ඒම නැතුව හිතට තනියම බලන්ඩ බෑ. මේ කාලෙනම් ඔය බොහෝ සඟරාවල ලෙපිලේකනවල කියනවනේ සමහර කෙනෙක් භාවනා කරනකොට හිත ඇගෙන් එලියට ගියා කියලා. එළියට කියලා බොෝ තැන්වල ඉඳලා කියවා. පුද්ගලයක්ත්යක රිදී නූලකින් සම්බන්ධ වෙලා හිටිය කියලා කියනවා. ඉතින් එහෙමිකක් භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ නෑ. දැ බලන්න ඔය සැත්කම් කරනකොට සමහර සංගරාවල ඕන තරන් තියෙන්නේෙ මගේ සැත්කම කරන වෙලාවේ මගේ හිත මගේ කයිෙන් අයින් වෙලා මේ සත්කම ඔක්කොම බලාගෙන හිටිය කියලා ලියල තියෙනවා. ඉති ගහෙන හිතට තනියම පේන්්ඩිපෙයි ොද ඇහැත් ගල වගෙන කිය නෙමේන්නේ. කට එතනින්ම තේරෙනවා ඒකාරණාවල් මුලාවට පත් වෙලා කියපු දේවල් කියලා. හිතට තනියම බලන්ඩ බෑ හිතට තනියම අහන්ඩ බෑ හිතට තනියම රසවිඳින්ඩ බෑ ඒ ඒ ඉන්ද්‍රියන් අවශ්‍යයි. හිත කොහෙවත් යන්නේ කොහෙවත් යන්න නෑ. දුරතියෙන අරමුණු තමයි අරගන්නේ. සඳහන්කරනුවක් කෙසඟක දුරවත් හිතට කොහෙවත් යන්ඩ බැෑ. ඒක චරං තනියමයි ඉන්නේ තප්පරේකට ඇතිවෙන සිත් කෝටි ගානක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගනක් නමුත් කොතනවත් පොකුරු පොකුරු හිත් ඇතිවෙනද. උප්පාද ස්තෙති බංග එක හිතක් ඉපදිලා ඒහිත පැවතිලා ඒහිත නැතිවුණට පස්සේ අනෙක් හිත උපදිවා. එද එක හිතක් තනියමම තමයි එහැසිරෙන්නේ ඒකයි ඒක චරං කියලකීව අපේ ශරීරයක් එහෙම්බම තමයි. අතක් ඔසවලා පාත්කරනකොට අර ඔසෝපු අත තියෙනද අපිට හිතෙනවා යම් මට්ටමට අපේ අපේ ඔළුවේ මට්ටමට උසවාන්ඩ හිතෙනවා. නමුත් මේ එසවී එසව යන්නේ අලුත් අතක් හැමලා අලුත් වෙලති. එවුනට අපිට එහෙමකිවට ඕක තේරෙන්නේ ඔක තේරෙන්නේ නෑහ. හරි සංකීර්ණ යොයිහිත ගැනකාරණාව. මේ රූප කලාප බෝම වේගෙන් ඇතිවෙනවා පවතිනව නැතියෙනවා. හැබැයි ඒ නැවත එතන උපදින රූප කලාප අර පෙරරූපයට සමානවම යපදින්නේ. ඉතින හිතන්නකෝ තොරනක් ගන දැන් අපි තොරනක් දිහා බලාගෙනඉන්නකොට අපිට පේනවා එක්කො සුදුපාට නැත්තං නිල්පාට එලියක් මේ තොරන පුරාම යනවා වගේ ඇත්තටම කොහෙවත් එලියක් යනවා දෙ එතන එතන එලියක් යන්නේ යන්න නෑ එන මොකක්ද වෙන්නේ ලඟින් ලගින් ලඟින් ලඟින් යොදාපු විදිරි බුබුලු දාස්දාානක් තියෙනවා. මේ බුබුල නිමෙනවත් එක්කම අර බුබුල පත්වයෙනවා. ඇයි පිල්ලන් ගහන නිමේෂයකට ඒක නිමිලා අනික පත්වයෙනවා. එතකොට අර නිිච්චය ව්වා මුලඉඳල ආය පත්වයෙනවා. දැන් අර එකින් එකට මාරය වී එකම වගේ එලියක් නෙයන්නේ. එම බුබුලු ටිකක්තම පත්ව වෙන්නේ. ඒක නිමිනිමී පත්ව වී යනකොට අපිට පේන එලිය එහෙමේ යනවාගේ. හදි සයේමඔය නිල්පාට බුබලු මැද්්‍ය සුදුපාට එකක් පත්වුණු අපිට වෙනසක් පෙහින්න නැත්්ද. ආන් ඒ වගේ තමා අපේ රූප කලාප. එක්කම්ම වගේ රූප කලාප මේ අත උත්සන්ඩ උත්ස්සන්ඩ උත්සන්ඩ උත්සන්ඩ එතන උපදිනවා. එහින්ද අපිට තේරෙන්නේ මේ එකම අත දීඉන්න කියලා. එකම අතක් නෑ මෙතනේ. එම වගේ රූප හටගන්න නිසා මේ තිබ්බාතම ලේද කිය හිතෙන. හදිසයේ විදුලිපුුබුලේ පාට වෙනස් වනොත් අඳරගන්නවා මෙහෙම අත සීසි යනකොට හදිසිය කවුරුහරි අතර පිහයකින් ගැහූත් ආං අර හටගන්න රූප කලාප වෙනස් වෙනවා. එතකොට පේනවා දැන්තුවාල වෙලා වෙනසක් පේෙනවා. හර්රි විචිත්‍රයි මේ ස්වබභව ගැන භාගිතන හස විස්තර කර පෙහැ. මෙන්න මේ හිත යමෙකුට පුළුහන් අංක. තමන්ගේ වසගේට ගන්්ඩ මොක්කන්තිමාරබන්ධනා ආංගේ පුද්ගලයා සදහටම මරණයෙන් විිරිච්ච කෙනෙක් වෙනවා. ඒම හිත තමන්ගේ වසගේයට ගත්ත කෙනත් හැබැයි එක පාරත් මරණයට පත්වෙනවා. අපි එකට කියන මැරෙනවා කියලා නෙමයි. පිරිනිවම් පානවා කියලා. හැබැයි ආයකවදාවත් මැරෙන්නේ මැරෙන්නේ නෑ. ඉනනි බුද්ධගමත් ඒෙකම තමයි. සබ් පාපස්සා කරන සියලු පව් නොකරන්ඩ කුස ලස්ස උපසම්පදා. නමුත් ශ්‍රැස්කරගතයද සියලු කුසල් රැස්කරන්්. සච්චිත්ත පරියෝ දපන තමන්ගේ හිත දමනය කරන්ට් ඒතං බුද්ධාන ශාසනන් ඒකට කියනවා බුද්ධ ශාසනී කියලා. එහෙමනං මේ හිතේ උපදින කෙලෙස්. ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රහේනය කරල කරලා අන්තිමට නැත්තටම නැත්තිවෙන් ආය සංසාර කවදාවත් නූපදිින්ට ප්‍රහාණය කරපු දවසට අපි කියනවා පටිප් පස්සද්දි ප්‍රහාන කියලා. වින්නතිනී මෙතන හඳුන්වන්නේ අවිප්පටිසාරීය සීලයේ කැඩුනාද නැද්ද කියන සැකයක්. නැති සීලයේ මත පිහිටලා කෙනෙකුට පුළුහන් සමාධිය ලබට. තමන්ගි සීලයේ ඉතාම පිරිසිදුනං සමාධයට ගමන් කරන්න ඔහුට පුළුවන්. හැබැයි සිල් පිරිසිදු නැති කිසි තැනක සමාධිය එන්නේනේ. දීර්ඝ කාලයක් භාවනා කරන්න පුළුව. නමුත් කෙනෙකුට වෙච්ච ලොකු වෙනසක් නෑ. භාවනා කරන ඕනම කෙනෙකුට වෙනසක් තියෙනවා. මිත්‍යාදුෘෂ්ටිකයෙක් භාවනා කළත් එයාටත් වෙනසක් තියෙනවා. ඒ ඒ භාවනාව කියන උතුම් ධර්මතාවේ හැටි. නමුත් අපි බලාපරෘත්තු වෙන වෙනසකට යන්නේ නෑ. හේතුව තමයි සීල විසුද් දියනෑ සුද්ධි කියලකි හම පිරිසිදුුයි. විසුද්ධි කියල කිය හම ශේෂණයක් එකතු කරලා තියන්නේ ඉතා විශේෂයෙන් පිරිසිදුයි. සීය විශේෂයෙන් පිරිසිදු නැති නිසා කිිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ. එම් කිත්ත විසුද්ධියට මඟ පාදන්නේ සීල විසුද්ධිය. ආං එකයි සඳහන් කළේ සීලය මේ ගමනට ඉතාම වටිනෝ. සිෙල් නැති තැන කවදාවත් භාවනාවක් මුම් පත්වෙෙන්නේ නැෑ. භාවනාව කොච්චරකල් කළත් දියුණුවෙන්නේ නැත්තං ආපහු ආවර්ජනය කරන්න තියෙන්නේ. මගේ සීලය අවිප්පටිසාරීයේද විඳිල නැද්ද නැ පළුදු නිසා තමයි පල ලෙබෙන් ඇත්ත. ආය මුල ඉන්දල හිඩ වෙන. සීලේගා විදල. මේ මේ ආකාරයෙන් කෙලෙස් විෂ්කම්බනය කිරීමෙන් තවදුරටත් වීර කිරීමෙන් ඔහුට කසීනය පිළිබඳව. තමන්ගේ හිත වඩන්ඩ පුළුහන් කියලකින්. යම්ෙක් තමන්ග හිත ඒ මට්ටමෙන් වඩා ගන්නවා නම් වෙන්නතුනේ කසීනේ වඩල ඔහුට ඒ කසින සමාපත්තිය ආධහර කරගෙන පුළහන් නිවන් අරමුණු කරන්න ඒ කසින සමාපත්තිය අරමුණු කරලා නිවං අරමුණ කරන්න පුළහන් කියල සඳහන් කරන. ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට සිල් පිරිසිදුකරගෙන නිවන හොයාගෙන යන මේ ගමනත් ඒකට කියන්නේ අත්ත කුසල කියල. තමන් විසින් රැස්කරගත යුතු කුසල් අත්තකුසල කියන කාරණාව පැහැදිලි කරනවා. එමනම් පිනතන අපි කරණීය මත්ත සූත්‍ර දේශනාව ඇසුරින් සිදුකරෙන පස්වෙනි ධර්ම දේශනාව අද මේ විදිහට නිමා කරපුු මේ සූත්‍රදේශනාව ඇසුරෙන් සිදුකරෙන ඊළඟ ධර්මදේශනාවදී මෙතන ඉදල කරුණු ටික ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩෙතියාගග. මේ උතුම් වූ සූත්‍රදේශනාව බොහෝ දෙනාට යහපතක් සිදු කිරීම සඳහා දේශනා කරඩ අද පස්වැනි ධර්මදේශනාවේ දායකත්වය ලබා දෙනු ලබන්නේ මාල මේ පදිංචි Wම් දමයන්ති මැනිකේ මහත්මිය ඇතුළු කල්්‍යයාන මිත්‍ර පිරි සහ ඥාති පිරිස විසිෙන්. W මහිපාල බණ්ඩාර පියතුමා පී දන්වත්ත ලියනගේ මෞතුමිය යන දෙපලට විශේෂයෙන් මේ රැස්කරගත්ත පින් අනුමෝදන් කරනු ලබනෝ. ඉට අමතරව ප්‍රධාන අරමුණ හැටියට සෙහිපත් කරනවා. පළමයින ජන්මදිනය සමරණ විශ්ව සන්ඳීප මුණපුුරාටත් දැනට මාස දෙකක් වයිසති, බෝධී දයප්‍රණීයේ මිනිබිරියටත්. නිදුක් නිරෝගී දේර්ගාවිෂ සහිත වාසනාවන්ත පම්බර අනාගතයක් වෙනුවෙන් ආශිරුවාද කිරීම අද පංක මේ උතුම් පරමාර්තය හැටීරෙ ෙහිපත් කරනවා. ඒට අමතරව දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දේශනයට සහබාගේ ඌූ සියලු දෙනාට ලක්වැසිී ලෝවසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දායකත්තේ දැරු සියලු දෙනාගීම පවුල්ලොල සියලුම සාමාජිකයන්ට තුනුරුවන්ගේ ආශිරවාදයත් කෝටි ලක්ෂයක්සක්වලි සියලු ආරයන් වහන්සේලා යනුකම්පාාවත් ලැබිලා නිදුදක්කව නිරෝගීව සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක කෙටිම කාලයකින් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කර ගැන්ඩ මේ කුසල ධර්මයේ හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සත් සහා්ච බුල්මත් මහාදීවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිිවා්චිරං රක්කන් තුළෝක ශාසනන්. දේවෝ වසතු කාලීනේ සස්ිය සම්පත්තිහිතුච පිතෝ භවතුළු කෝචරාජා භවතු දනමිකු.